Elections 2024. බහමිතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අදින් ආරම්භ වුණා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිසම් සභා කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවලද අදපස්සරු 4 දක්වා තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව හිමි වූ බවයි මැතිවරණ කොමිසම් සභාව නිවේදනය කළේ. අද දිනේට අමතරව අදාළ කාර්යාලවල නොවැම්බර් මාස 4 වන දිනද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. මේ අනුව තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 437,902ක්. මේ අනුව අද උදෑසන සිටම දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා තැපැල් ඡන්දදායකින් ඉතා යහුසුලුව පැමිණියාකාරයක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මෙතර නොවැම්බර් මාස 5 වන දින සහ නොවැම්බර් මාස 4 වන දින ත්‍රිවිධ හමුදා කඳවුරවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. සමස්තයකට ගත්තාන් පස්සේ සාපේක්ෂව අනිකුත් සියලු මැතිවරණත්වයක බැලුවන් පස්සේ ඊටම සාමකාමී වාතාවරණයක් තමයි තියෙන්නේ. විශේෂම ඡන්දදායකයන් දේශපාලන පක්ෂ ඒ වගේම ඔවුන්ගේ අනුගාමිකයන් සියල්ල දෙනාම ඉනිසියාකාරයෙන් කටයුතු කරනවා. අවශ්‍යම ඉල්ලීමක් කරනවා සියලුම අපේක්ෂකයන්ගෙන් ඉදිරි දින 15ක් කාලය තුලදී මේ ආකාරණයේ කටයුතු කරන්න විශේෂයෙන් මතක් කරන්න කැමති තැපැල් ඡන්දය ලකුණු කරන මධ්‍යස්ථානවල ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වැළකීලා අපි දීලා දෙන උපදෙස් සහ නියාමන අනුව ඒ අවශ්‍ය ප්‍රචාර කටයුතු කරන්න කියලා අපේක්ෂකයන්ගෙන් සහ ඒ දේශපාලන පක්ෂවලුත් ඉල්ලා සිටින කැමති විශේෂයෙන් ඉල්ලා සිටින සියලුම රාජ්‍ය සේවකයන්ගෙන් ඒ නියමිත දින කීපය තුලදී තමන්ගේ තැපැල් ඡන්දය භාවිත කරන්න. පොලිසිය දිවයිනම ආවරණය වන පරිදි ජංගම සංචාර යොදවලා තිනවා. ඒ වගේම තැපැල් ඡන්දය පැවැත්වෙන ආරක්ෂාව අවශ්‍යයි කියලා ඉල්ලා සිටින ස්ථාන වලට පොලිසිය ආරක්ෂාව ලබා දීමට කටයුතු කරලා තියෙනවා. මේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දින සිටම ඉදිරි 14 වෙනිදා දක්වාම මේ නිදහස සාමකාමී මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කරන සහාය ලබා දෙන්න කියන එක අපි ඉල්ලා සිටින අපේක්ෂකයන්ගෙන් සහ ආධාරකරුවන්ගෙන්. කෙසේ වෙතත් මේ දක්වා පිට කිසිම ප්‍රදේශයකින් විශේෂ සිදුවීමක් වාර්තා වෙලා නැහැ. යම් ආකාරයක අද දින පැවැත්වෙන මේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවන් සම්බන්ධයෙන්.